අධ්‍යාපනය පවිච්චිරන විදකවීම සිහිනය සැබය කරග තැන් ඔයද කරන්න දෙමවපියන්ට හැමකෙනෙකට හැකිවාව තින ඔබට ුන්න න්ටරන ක්ස් පෝෂක ලබද දර යාවන්න පුළුවන් පටමල වග බාගේක ඔබේ අපේක්ෂාව ගොල්ල විදේශ්‍රරට කිත පුරුවය බට පත්ති ස මග ස් දිිගරික ලංකාය කලලා මසසක ටවනක තමයි හොඳමම අතරම බ්‍රිතානං පිට බ්‍රතාන ශද්‍යාල වැඩිම ප්‍රමාණයක් නියෝජනවන රටක්තම ශ්‍ර ලංකාක් ඒ උපාදියම අපේරට හදරන කොට ලැබෙන ආර්ථක වාසයන වගේද ගලත ස්්‍රලි ගත්තත්තෙෙන් පද කරන්න අවරුද්ධකට සාමාන්්‍යෙන් පටමලා ගාස්චු විතර සාමාන්‍ය ිලියන හැත් දත් අතර යන්න පුළන් අවරුද්දකට ලංකාවතු ලබට ඒය උපාදියම සමටමලනෙ එකයිදශ පාකට අඩුවෙන් සම්පර් කමට වසරතුන මාසිකව කිය වගේගම මා රපියල් තිස්දා සිට කරන්නපු රජේදයි මැදහත් වෙලා පොලි රහිත නයෝජනා ක්‍රමයකින් අධ්‍යාපන අවස්ථාවන් මේ පෞද්ගලක විශ්ව අද්‍යාල තුළ ලබාදීලති. සාර්ථක ජීවිතයක් කියන්නේ නිවැරදි අවස්ථාවලදී සිදු කරන නිවැරදි තෝරාගැනීම්ලටයි. මේ ගෙවෙන කාලවකෝආනුව මේ නිවැරදි තෝරාගැනීම් ගැන කතා කරන්න අතිශ්‍රයින්ම සහ අනිවාරයම බලපෑම් සහගත කාලපකෝවක් බවට පත්වනවා විශේෂිත ව කණ්ඩායමකට. තමයි පහුගේ වතාාවේදී අධ්‍යන පොදසාතික පත්‍ර උසස් පෙළ විභාගය ලියනත්. මේ වනකොට උසස් අධ්‍යාපනය ලාගනීමේ අපේක්ෂාව අරමුණ බවට පත්කරගත්ත. අපේ රටේ ලක්ෂ දෙකට ආසන්න තරුණ කණ්ඩායට හැබැයි පහුගේ වශේද උසස් පෙළ ලියූ තරුණ තරුණය පමණක් නොවයි. මේ වෙදී උසස් පෙළ ලියා අවසන්න හෝ උසස් අධ්‍යාපනය ලබාගනීමේ අරමුණ ඇතිව කටයුතු කරන. අපේ රටේ සමස්ත තරුණ පරපුරට තිබෙන අනිවාරය අවශ්‍යතාවක් තමයි. තමන් වෙනුවෙන් නිවරදි තෝරාගනීම හරියටම සිදු කරගන්නේ කොහොමද කියන තැනට එනක. එනිසා තමයි අදම මුණගහෙෙන් ආවේ ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන හෙවත්. පෞද්ගලික විශ්වවිද්‍යාල සංගමයේ සභාපතිය දුරේ හොබ වන. ඊ සොෆ් සමහුව ව්‍යාපාරයේ නිර්මාත්‍රෘූවරයා සහ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන වෛද්‍ය දයන් රාජපක්ෂ මහතා මුණගහෙන් ආේ උසස් අධ්‍යාපනය හදාරණ ශිෂ්‍යය කර ශිෂ්‍යාවක් හරි එයාල වෙනුවෙන් හරි තෝරා ගැනීම කරන්නේ කොහොමද කියන එක ඒ ඇත්තරම ජීවිතය පිළබඳ ගන්න තීරණයක්නේ. ඒ අභියෝග හැම වතාවම හැම අවරුද්ධකදීම මේ තරුණ තරුණියන්ගේෙන් ඩොක්ට නිවස අධ්‍යාපන ශේත්‍රයේ ප්‍රායෝගකව නිර්තණන කෙනෙක් විදට දකිනවාද. අනිවාර්ය ොද සහර දවල් අපි දැන් අපේ මාජය දකින දෙයක්තමයි ගොඩක්කය දේවල් කරන ම රැල්ලට අනික්්‍යනා කරුණ නිසා. මොත් එක කරන. ම දක්න සහරද පලාතලට ගේම සමර්ධමෝපියෝ මේ රජේ විශ්ව විද්‍යාලබල උසසධ්‍යාපනයට දරවා යොමුෙන් බැරිවුණාම එතන නිහට ජීවිතයක් නෑ කියලා හිතන කණ්ඩායමකොත් ලංකාගේන්න. ඒ නිසා සමයි සමල්ලාට අපි දකිනෝ දෙමෝපියෝ සමාරලාට දෙවනවාර එමනැත්තන් තුන්වෙනවාරට උසස් පල කරන්න දරුවන්ට බල කරන අවස්ත දෙ අත්තන මෙ සමල්ලාට ඒ දරුව ඒගොල වබෝධ කරගන නෑ ඒ තරකකාරී විභාගෙන් රජයේ විශ්වද්‍යාලයකට වරන් ලබන්න තරං ඒ දරුවට හැකිියාවක් තියෙනවද කියන මගමොකද මේක තරන්කාරය විභාගයක් ඇත ඔබ දන්නවා රජයේ විශවද්‍යාල ඇතුළන සීමමිත ප්‍රමාණය. ඉති ඒ අවස්ථාව ගන්නපුළන්ගන්න පැ දරුවට අපි තුංවවැනි මර්ටත් කරල දරුවට එහිම අවස්ථාව ගන්න බැරුුණො. එතනින් ඇතින්නේ ලොකු පසු බෑමක් ස පහන්ස පීඩනය ආතති ඒයන්නේ අගහිඟ කම්වලින් පිරුණු මොකදයායට වෙන විකල්පයක් නැහැන ඒගද තත්ේ කින යන්නේ එහම නැ අගෙන ො ත්තේ දකිනත හම නැති අගත්තින තත්ේ එක ඒම නති අය හිතනවා සමහල්ලාට රජ විශ්වද්‍යාලයක උපාය පමණයි මේ ලෝකෙ පිළිගන්නක.ඒ වැර්‍යාපෝධය සමාර හිතන ඇතරම මේ ගොල්ලන්ගේ කාල තිබ්බ වෘර්තන් තමයි හොඳම ෘතයෙන් කර එ එන්තම වැඩිය මිස්සරහට යන්න පුලන් එඒන්තම ජීත ජයගන්න පල බොට ඉටඩ වෙනස් පෙරලිකාර වෘතින් අවවෘර්තෙන් අපි කතාකරපු නැති දේවල් අද වෙනකොට ඇවිල්ලතියන්. හැබැයි ප්‍රශ්නය හරි තෝරාගැනීම කළ යුතුයි කල අපි කිව්වට. එම හරි තෝරාගැනීමට ඒ දරුවන්ම යොමු කරන්න පුළුවන් පරිසරයක් අපේ රටේ මේ වට තියනවදේ ගැන දරුවන්ට උපදේශනයක් ලබා දෙන මෙ මේ එකකතමා කළ යුත්ත මේක තමයි කළ හැක්කේ කියන නිසි පාරපෙන්නන ක්‍රමයක් අපේ රටේ මේවෙද තියෙනවද. යම්තාක් දුට ඇතරම දැන් පෙරට වඩ යම් ප්‍රමුණතා වැක්තින ඒ ෘතිය මාර්ග උපදේ පිළිබඳ කතිකාතක් ගොඩනය කෙමින් තියෙන විශෂෙන් ඇතරම පාසල්මත්තමත් අපි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් වලට අනුබද්ධවෙච්ච මාර්ගෝපදේශනය සඳහා පුහුණු කරන ලද ආචරමණඩල ගුමන්ඩිලැක්කින්න. හැබ වෙලාතින් එහෙම ඉන්නවා කියල සමාර් දෙමව පයදන්න. ගොඩක්ලාට ඒ ගුරුවරු මේ දරුවට ෘතියා මාර්ගෝප දේශනය පිළිබඳ අවස්ථාවන් පිළිබඳ දැනුවත්කිරින් වෙන ඒ සහ ඇතම දැනි පෞද්ගලක විශවවිද්‍යාල වල අනිවාරය. ශද්ධාලක වගේ අපත්තින්නවා මේ සඳහා පූර්වලත් කාර්මන් ලැකින් අපි දරුවට ගැලපෙන ශේෂත්‍රේසා පාටමල්ලා අතෝරල දෙන්න. එකද බලන්නේ දරවාගේ හැකියාවන්සාහ දරවාගේ ුවමනාවන් කියන ඇත්තරනම පළමෙන් බලන්නුනේ එන්නේ ඒ දරුවට තිෙන තමන් ඇල්ම් කරන පැෂන් එකගත්තම ආශක ආශාාවම් කතා ඒ ඇත්තරම ඇතුළට ඒ හිතල හිතේ ඇතුළ තින දෙය කමටඒ එක ඔබ ඔබ ඇලුම් කරනද කාටත් කියල නැතිවති මේේ වු ඒගේ ොගේ දක්ෂ හක එවගේ ම අනි පත් න මොක් ර දාපන ම පල ප්‍රෝජනගන් කොට ඔේ ප බ පරත්ේ ලංකාවතු රැකාවක් කරන්න දේමන ගොලී වශෙන් ර්තිකගේ කැටියට යොමවෙල විදේශගතවල රැකාවක් කරන්නට ඒ කිය කාරන එක මන් කොතැන්ට යන් න්. මගේ ේක්ෂාව මොකත් රැකාව කර නන මගේ ප පට ග නිසා. මේ ගැන හොඳ අවබෝධයක් ඇතුව අන්ටකපී දැන් වර්තමාන හිතන්න ඕනේ අද තියන රැකයා වෙලඳ පොලන්නේ මොකද දරවාදන් අධ්‍යාපනය පටන්ගත්ත රද ය හත්තම පරන ෘර්තිකක් වෙන් ශෂත්‍රේගිහිල් අුරදුතුන අතර ගගන සහට මූලිකරකාව කල් අවුරුදු සමාට හයාතකින් තමයි ඒෂස්ත්‍රේ යම් ප්‍රමීණෙක් බවට එන්න අවස්ථාවතින් එතකොට ඒනට ඒවන පටතින ද ගැන අපි පුළුවෙන් ඕන අනාගතය පළිබඳ. සයම් හැකිියාවක්ේ න කොයි විදියට රැකයා වෙලඳ පපොල වෙනස්වේ. දැයි එකතන ඩොක්ටකවා මේ තරුණ තරුණන්ගේ ඔ සධ්‍යාපනයට ප්‍රවේශවෙන්න්න ඒගේ හැකියාවස ආශාව කියන කාරණාව පදනම් කරගෙන මේ ආයුතු මාවත හඳනාගන්නට ඉඩ දෙන්න ඕන කෙන ඔය දෙක තුලින්න්නේැන ඒ අයගේ හැකයාමස ආශාවත් තුලින්ම ඒ අයට සමාජෙන් ඉල්ලුමක් වැඩිපුර ලාගන්න පුුවන් වෙන පාරක්ම හදාගන පාගන පුළන් දුස ස අද්‍යාන පැත්තේ. අපි සාමානය ගත්තත්වයම දැන්තියෙන ලෝකයේ මැඩිල්ලුමක් තියන ශේත්‍ර සඳහා උස අධ්‍යාපනය ලාගනීම අවස්ථාව රජ විශද්්‍යයාල තත්තරම ැ වැඩියලතින අපි ගත්තතෙ ඔබ එ දෙදාහහිදී රජය විශවවිද්‍යාල හඳන්නා දුන්න පාට මාලා නෙමේ අද දදස් විසිය අතර තිය ඒවත්ව නස්ව තියෙන. ො ල න් ක් ොගි රන්න පුළුවන්කිෙල දන්න දෙමවපපය මංහිතන්න්නේ සීමමත ප්‍රමාණයක්කින්. දරවා දන්න ෙත්න මොද උබාර අධ්‍යාපන අමාත්‍යංශයෙන් දෙන කෝස් කට ලෝගක බැලවුව නඇත්න් හටමලා පිළිබඳව ලස්ට එකක ැලුව ඇතාවටඒ අහුව එන්නනේ රජේ වගේ පෞද්ගලක විශ්වද්‍යයාලත්ඒහ සමානව සමහට ට වඩා වේගේ පෞ්ගිය දශක දෙකතුළ ව්‍යාප්ත වෙල දියුණු වෙලා තියනවා. අපි උස අධ්‍යාපනය ගැන කතා කරන හින්දාම මේකත් හරිම සංවේධී කාරණාවක් ඩොක්ට තමයි උසස් අධ්‍යාපනය වෙනවින් විදෙස් ගත වෙලා උපාධියයක්ක් ලබාගන්න ඕන කියන තැනට මේවැද අප රටතිය ප්‍රශ්ණ එකක ඩිවශවෙන් සහ දරුවන්ගේ හීනත් එක්ම පත් වෙලා තියෙනවා. ඇත්තටම උපාධියක් ලබාගන්න විදෙස් රටකටම යා යුතුද අපේ රටේ තියෙන උපාද වලට විදෙස් රටවලසා ජාත්‍යයන්දර තුළ තියන පිළි ගැනීම සහ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න තියෙනවාද. හරඳද හොඳ ප්‍රශ්න් මක මේ දවස ත්තන බදන්නවා ලාංකිකඇන්ට තියෙන ලොකුම ආවශ්‍යතාවක්න මේ රටෙන් එලියට කොමද යන්න කෙල්. ඇත්තරම සමහරය මේ අධ්‍යාපනයේ යොදාගන්නේ විදෙස්ගත වෙන්න. එෙම නැතුව අධ්‍යාපනය ඉලක්කය කරගෙන විදස්කතව ව නේ ඒගොල අධ්‍යාපනය පවිච්චි කරන විදස්කවීමේ සිහිනය සැබෑ කරගන්න. ඉ එතකොට ඇත්තටම ගත්තම් මේ අධ්‍යාපනය තියෙන ගුණාත්මක භාවේ අඩුකමවත් ලංකාවතින අධ්‍යාපනය තියෙන පිළිගැනීම අඩුකමවත් දෙ ඒට හේතුව. එගුල්න්ට අර සිහිනය සබෑ කරගන්න මේ අධ්‍යාපනය යොදාගන්න. එනිසා ලංකාේ ඔබ ලබන අධ්‍යාපනය ගුණනාාත්මක බවිසා පිලිගැනි මත ජාත්‍යන්තර පිළිගැීමමති ම කියනවා ලෝකෙක් කිසිම රටකර දෙවෙනි නෑ කියලේ අධ්‍යාපන අතර ඩොක්. දැන් අපේ රටේ පෞද්ගලෙක් විශ්වවිද්‍යාල වල බහුතරයක් තියන්නේ විදෙස් උපාදි ගැනි විදෙස් රටවල්ල විශවවිදාල එක්ක සම්බන්ධ වෙලා සිදුකරන උපාධිපාටමාලා මේ උපාධිපාටමාලාවක් ප්‍රායෝගිකව අපේ රට ඇතුළේදී මුල්ල සිට අගටම සම්පූර්ණ කිරීමේ ගැටලු තියෙනවද කිසිම ගැටුලක් නෑ මුොකද ඒ විෂනි්‍රදේෂයන් හදලතින්නේ ජාතියන්තර අවශ්‍යතාවයන්වලට අනුව ද ම ම අතම තු කරන්නවන හොඳම රනක් මයි ලංකාවතුල සමහරලාට ැ ඔබ ඔයකින් අධ්‍යාපනය ලංකාවතු ලබනකොට ඇත්තටම ඔබට විශේෂෙන් ඒ ශේෂත්‍රය ආශ්‍රිතව රැකියාවකට යොමුවෙලා අදදැකම් ලබමින් අධ්‍යාපනය ලබාන්න පම දානකට කිව ැි සොට් ජරන ිගරිික කරනවා එංගලන්තටික.

ඒ ට දල් ොට මුදල් ික ඩි හමේ පු ො ද ලබන්න නෑ මොද අදැකම් ලබන්න තරයෝග රැකයාවගන ලංකා ඔබ සෝ ජ ික් එකක් කරත් මට දෙවැනි වසර අවසන් වන කොටත් අවස්ථාවක් ලැබෙන්න්න පුුවන් පුහුණු තන තුරත් සද ත්‍රේණි කෙනෙක් ඇතියට මුදු කාංගන ෂ්පාදනයක නතනකට ය කොලි විියකේශ හොඳටම දෙන්න පුළුවන් රටක්තමයි අපේ වගේ රටවල්ල අපි ත්තත් එමසි විල් ඉංජනේරෙන්ක්න මෙකැනිිකල් ඉංජනෙන් ෝ වගේ උගක්ෂත්‍රවල අත්දැකීම් මේ රටේ තුළ තියෙන කර්මාන්ත සහ ආයතන වලින් අපි ලබාදන්න පුළුව. දැමේ විදෙස් ගතවෙලා උපාදයක් හදාරන්න කටයුතු කරන කෙනෙකුත්. ලංකාවේ ඒ උපාධිය හදාරණ කෙනෙකුත් අතර ඩොක්ට. දකින්න විශේෂම ප්‍රධානම දේමකක්ද. දැනුම කුසලතා ආකල්ප පැත්තෙන් ගත්තොත්තේම ලංකාවතුල මට ඒ දරුවට ලබන්්ඩ පුළුවන් වර්ධනය මංහිතනය වැඩි විදේශකතනට වට වර්ධන වැඩ වැඩ තැ ඔබ විශෂ විදේශ විශවදදාාලය පචලත විශ්වවිද්‍යාලකට ගියොත් ඔබට මංහිතන බැච්චක දෙසයක් තුන්සිය කාර්සියඒ වගේ ප්‍රමාණයක්කහ. ඇත්තරම් ඒ රටවල්ලතින ලොකුම ගණයි වැඩිමදේ තමයි පුද්ගල ශමය එකන එකකට සම්බන්ධයලා ඒහම තමාට කිසිම ල ගොඩක්ලාල අවස්ථාව ලබන්න පෞද්ගික කවධානය රම ලංකා ගත්ම ඔබට ඕන තරන්න අපේ පන්තිකාමරග ගත්තත් පනක් ඇත සියදී. ඒතකොට පන්තිවල ර කර ල ාාවය ඉග්‍රීසින් සිංහල රි කතාකල දනුම ලබාගන්න පුල මගහිතන්නේ ඒ පත්ත මේේ ඔවන වෙනස තියම. වෙනස තියනවනන් තියෙන්නේ ඇත්තටම අ වෙන අන්තර්ජාතික විශ්වද්‍යාලයකට ගිහිල්ල ඒ පරිසර්රය ඒ ජාතියන්තර අත්දැකීම. ඒකෙන් ලැබෙන අර සෝෆ්ස්කල් පැත්ත පොඩට එකන සමහට කමිේ කල් නිර්ය වෙනස් ඔ ඉංග්‍රීසිි කතා කරන පරිසයක ජීවත්වනව ඉංග්‍රිසිනිකම් හැදෙනවා. එතකොට තවත් අර වෙනත් සමාජයක ජීවත්වල ඒ අන්තර් සම්බන්ධතා ගොඩනැගීමේ ඇකියාවන් එනවා. ඒ පත් අරනි අපිකත්වොත්වම ගෘත්තිය පැත්ත එනෙම. පොලිෂවීම පැත්තෙන්. පර්සනල්ටය හදාගැනීම පැත්තෙෙන් යම වාසිදාය තත්ව විදේශකත වෙලා ලබාගන්න පුළන් හැබැයි. යන ප්‍රශ්න මයි තැන් ඒදේ කරන්න දෙමවපියන්ට හැමකෙනකටම හැකිියාව තියෙනවද. කොච්චර ආයෝජනයක්ය සඳහා කරන්න ඕනද. ම මට ඒද මගේ දරුවට ලබාදන මත් කැමති. හැයිඒ ගබි බලන්නප අපිට කොච්චට ගැලපෙනවාද කිය අපි ඉඩකඩන් විකුණලා ඒවගේ අධ්‍යාපන ලබා දෙනට වඩා හොඳයි. දරුවන් තමන්ගේ සැමනිතියකන යම්තතාක් දුරටමහි අධ්‍යාපනය ලබාදීල ඔබටඔන් ඒ පොි ේරීම කරද න්ට ක් ෝර්ෂ ලබාද. දරවා යවන්න පුළන් පාටමා ග තල මග හන ැත රබතු වකි වන්නේ ිදේක තවල අධ්‍යපන හැරීම තුලින් දරවාට ආයෝජනය බවට පත්වනවා සන්ත්‍රතය කටත්ර බට පත්වන ඇති එහටඒ රට තුල රැකාවක්හරේ ත හට ජීවත්තෙන් හරි පරිසර නිර්මාණය කරගන්න කෙන. එතකොට ඒ දෙමාපියන් මැඩිවශවේ නායෝජනයක් කිරීම මුල් වියදම් කිරීම සහ දරුවා පීඩනය දරා ගැනීම කියන ඒවා. ක් නැකෙ හිතන නැද්දේ අයට ම දමසානයේද ඒ අයඒ සංකෘතියයට අනුගත වෙනවානම් මෙතනිහට ගුලන්ට ජීවත්වන පුළන් පරිසයා ඒතු නිර්මාණය කර ගන්නව නම් අ මුදල සහත් දු දරාගැනීමහමක් නෑක හි නැද ඕඒ ඇතරම සහරයට හෙම කරන්න පුලුවන් කියන හිතන්න පුළ හැබැයි එක යම්ම අවධනමුත් තියනවා එකහමකද අපි යවන්නේ තරුණ වයසේ දෙමපත්තෙක්ක ජීවත් වන මෙක් වෙනම පරිසරකට ගිල්ලලා විශවවිද්‍යාලයක හොස්ටල්ලෙක් හරීමගේ ජීවත්ය නවා. එතකොට මෙතැනදී ගොඩාහක් වෙනස්වී ඇැතියනවා. එකක් තමයි ඉගනගන්න ක්‍රමය වෙනස් වෙන. දැ අපේ අධ්‍යාපනයකම තුළ වෙන තියන්නේ මේ ස්පෝන් ෆඩ හැමෝම කියල තිවෂන් ගර ගත්තත්ම පෝල දිය කරලා දෙන්න දම හැන් විශ්වද්‍යා අධ්‍යාපනය කියලා කියන් විශේෂෙන් බටිහිරට ොල් දින විදශ අධ්‍යාපනය කියලා කියන්නේ ස්පෝන් ෆඩික් ෙල්ලණ. ඔබට උග ගණගන්න පුළුවන් පරිසරයක්ක් තම එකොල් හදලද. බ ිල්ල පොතිවන්න වන න්ටනට ඩයිවිල් ලබ විසච් කරන්න ඕනේ සයින්මන් කරන්න ඕනේ ගුරරනිකං විෂය අදාල කොටස්ටික පැනල්ල දෙන එතකොට ඔය වෙනස්වීම එක පාල සමහර දරුවන්ට ඔය ඔය ලර්නිං පැට එකට යොම වීමේ දුරතාවවක්තියන පුළො එතකොට එතන දි පසුමෑමට ලක් වෙනවා ඒවාගේම තමයි මේ පරිසරයන්තුළ තියෙන දරුවන්ට අනාරක්ෂිත තත්වය ඒවට යොමීමේ අවධ මක් තියෙන මොකද වෙනම පරිසරයක ජීවත්වන නිසා. ඇබැ අපි යම් කොටසක්හරි ලංකාවතු ගත්තොත් අපිතු පදි වසර දෙක ලංකා හදාරලන කළ. එතකොට අර අධ්‍යාපන ක්‍රමේ වනස්සීම ගැටල ඇවුන්ට එෙන්නේෙන. ඒ විශවද්‍යලක අධ්‍යාපනැත්ම ලංකාවතු ලාදාර තකට තම පිබඳ ඉටඩ වැඩි ආත්න ශ්වාසයක්යනවා. ඔබේ අපේක්ෂාව දරුවන් ජාතයන්තර මට්ට මේ අධ්‍යාපනය දීලා ගොල්ල විේශරට කිත පුරුව පත් කරන්න පු ම ස් ඩිගරික ලංකායෙන් කරලා මාසස්සකටවනක තමයි හොඳම ක්‍රම එතව ඩොක්ට එකන් දැන් ලංකාවේදී පළමු අවුරුදු දෙක සම්පූර්ණ කළ එතන හට අවසන අවුද්ධ විෙස්සරටක අධ්‍යාපනය හැදැරීම කියන කරනාවද අවුද් හ අවරුද්ද එකට කියැනප ටරන්ස් ප ගමක් ලංකාවේ උපාදිය හැදැරීම සහ වෙනට උපාදි හදැරීම තර මුදල් වශයෙන් ලොකුව වෙන සක්තිනවා ඩොක්. එතකොට දැන් ලංකාවේදී අඩු මුදලකට උපාදි හැදැරීම ල උපදයේ තියෙනටිනා ඩුුව කලෙින්කුටහගේීමක් නිර්මාණය වන්නත් පුළුවහකමක්තින මොද වෙන රටකට උපදයක් හදාර නවා කියන්නන්නේ සහරලවට ගේදර වතු පිටිපවා උකස් කරන්නට සිද්ධව නවස්ථාව. එහෙම මේ මුදලේ සභාවේ මට උපාදයේ සභාවේ වෙන සක්තේනමද. ඇත්ත වශයෙන්ම නෑ මොකද අපඒ අපේ සාමාන්‍ය තියන ආකල්පය. යම් දෙයක් අඩුවට තියන නො පිහිතන ගුණත්ප්‍ර භාවය අඩුයි කියලා. අපි ලන නයි ලංකාවත ලපදයක් අඩුවෙන් කරන්න පුළ හේතුවමකතක විදේශ්ටකටි පව මොට එම උපාදයට මැයි වැඩි ප්‍රගාණක්්‍යවන්නේ මුකද. අපි ගත්තොත් හෙම අපේ ලංකාවේ උද්දමනේ මෙච්චල් ගිල්ල තිබුණා. අපේ අඇතරම දේවල් වල වියදන් ප්‍රමාණය සාපේක්ෂවාසෙන් අඩේ. ඔබ කෑමකට ලංකාවේ අපිට සාමානකෑමක් කන්න ඩොලල් දාහක රුපියල්තුන් දහ කියැන්නන්නේ ඇබැ වෙන්ටකට ඉංගලත්ට එ වනැත්ත ඒ වගේ රටකට ගියොත් උදේ සාමාන්‍යෙන් මන්න්‍ය එකක් කාල කෝපිකක්බිවත් ඩොලනටක්හතක් යන. ඒ වගේ ත අප අපේ ඇත්තටම නිෂ්පාදන පිරිවය මේ උපාතියක් මෙහේවලා ක්‍රියාත්ම කරලා නිෂ්පාදන පිරිවව මතන එකේ මිලතිීරණය වෙන් ඇ අපිට හිටඩා අඩු කොස්ටෙක්කට ඒදිර ප්‍රශ ඇතර ගත්ත ොකිව ලකා වැඩියරීමමතිේ ිද විශ්වවිද්‍යාල උපාදී. එකත්ත ඇතරම බ්‍රිතානන් පිට බ්‍රතාා නිශවවිද්‍යාල වැඩිම ප්‍රමාණයක් නෝජනවය රටක්ත ශ්‍ර ලංකා ක්චල්ක. අපේ රට ්‍රිා ශද්‍යාල පහක් ඩි ප්‍රමාණයක් නියෝජනවා. එක ්‍රතාාන්නේය කොහොම අතර ඩොක්. ගියෝවාගේ හමදනම ගණන්න ගැන්න කෑම බීම නවත ඇතුරු සීරුදව. එතකොට ඒ උපාදියම අපේ රටේ හදාරන කොට ලැබෙන ආර්ථක වාසය බන වගේද. සාමාන ඔබට ඇදැ ගත්ත ේ ඉංගලන්ේ වගේට ිල්ල පදයක ගලන්ත ස්්‍රලි ගත්තත්තේ පාදියකරන අරුද්දක සාමාන්‍යයෙන් පාටමාලා ගාස්ච පිතරක් සාමාන්‍යෙන් මිලියන හයත් අටත් අතර එමනත්න් හයත් දහයත් අතර යන්න පුළුවන් අවරුද්දකට අවරුද්ධකට හරි ලක්ෂ හැටත් කෝටියත් තර කෝඩියය අත අවුද්දකට යන වද ්‍රපියාල් රුපිය. එතකොට අපිතු ලංකාවතු ලොබට ඒය උපාදියම මිලියන් දෙක්කට අඩුවේ සමමාට මිලිය නිකයිදශ පහකට අඩුවෙන් එම උපාදය සම්පර්ණ කරනට වසර තුනම්. අවරුද්ධට යන වදමකින් තුනෙන් එක්කට ඔබට ලකාවතු පාදයම්පූර්ණරනන්න සම්පර්ණන වරු තුනම කරගන්න ක්ෂ පහලවට විස්සර බ ඉන පා පිළිගත් සහ මේවනට රැකයාාවවෙලඳ පලේ ඉල්ලම තියනු පාද අන්තකගේ ගෙවම් කරන්න ඕනේ විදිිය විදේශක තුන තුොප අනිවාරෙන්. ශවිදලක මට ිය එකක පාගවන්න එත වසර්ග ගවීම කරන්න. නමුත් අපේ සමාරායතනවල ඉට වඩා පහසු ගෙවම් ක්‍රමේටේ පහස සක ද ුද්ධලම මේ අවස්ථාව දල නැත ඇති බට හොල බල ට මගන්න විද්‍යාල ද ක ්් මසක එක එහෙමගත්තම ඩොක්ට සාමානයෙන් ඇත්තට රක ල ට අශක පා සිකව. ගේ ම රප තිස් දා සිට ත ප ර ක වගේ ගන ගෙව කරන්න ල ඩ ටික් නිශ්ම කට වල පාදතිිය ගොඩක් දන නොකර යි ේ ෂන් යින් ගේ බ මඩ වගේ ක් ම රප හත තු ම යි ර ප ස රන්න පුළුව . මේ වෙනකොට පහුගේ කාල සේමාවපුරාවටම අයිට ඩිග්‍රී තමයි ලංකා වෙසාහ ලෝකයේ අ ඉල්දම වැඩිම දිග්‍රගණයට වැටේ තාමතයක හෙමද තවත් එකතු වෙලා යෙන තමන්තෙම මකද තාමාමත් ඇත්තරම දැන් අපි දන්නව හැම්ම ශේෂත්‍රකම මේ ොරතුු තාක්ෂණ ශෂේත්‍රය නැතුව වෙන අනිශේෂත්‍ර දැන්දුවන්ට බෑ. අයිට වලට අමතර මොනවද අලුතින් ිහිවෙලාති ශේත්‍රබවට පත්වෙලා තියෙන්නේ උසස් පෙළ කරපු සහ කරන තරුණ තරුණියන් යවධානයට ලක්විය යුතු. පදි පාටමලා දයට හදැරිය හැකි. සාමාමන හැම ශේෂත්‍රෙන් දන් දාහකටද අපිදන්නවා ගොඩක් ප්‍රමාණය ප්‍රමාණය ෆයින්නන් මන කවටං සක ගණනකාදි කරන පැත්තරියොමන හි මන සම්පත් කළමන කරන පැතිටනේ තමයි සාමාන්‍යය ්‍රඩිෂනලි දරුවන් කරන්න. වැදන් අලුත් පැත්තිෙන් ගත්තතිය මේ සයිෑන් ටෙක්නෝජි පැත්ත. අපි ඔය ඉංජනරු අංශේ ගොඩක් කළවට ඒෂෂත්‍රී ර ඉහළ තම තුරුවලට යන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. ඒවගේ තමයි තමන්ගේම සවැන් රැකියාවක් කරන්න පුළුවන් උපාදිී අප වසා විවසා දැන් අද තරන පරම්පරාව ගොඩක් ආසයි කෙනෙකුට වැඩ කරනවට ොඩක් තමන්ගේම දැක් කර නිෂ්පාදනයක් කරන්න එන තන්ගේ ම යතනයක් ආරම්භ කර ලට සමල්ලට හරි විවිධාකා රදහස්තිීනවා දැ අද අද සමාජිතුළල ඒවගේ අදහසක් ්‍රියාවට නංමනක එච්චර අමා රුණේ ෑ අද තියන්නේ හ ව්‍යාපරබහි වෙන්නෙත් මේ එක්කනෙක්ගේ ම අදහසක් නිසාය මෙන ද ඔබට පුල මොබෙට අදහසගන්න ඒ එකට අයෝජනය කරන්න තාවගෙනකින්න දැන් වුණු පරපයන දරුවන්ට කියන්නේ රැකයා මාන සිකත්තෙන් රැකියාවක් සධාතාමයි මං ගෙන ගන්න කියන මාන සිකත්තෙන් යින්ගෙල නිදහස් මන සිංහිතුව ගරගන්න මගේ දනුව ඩි කරන එක පායෝගක පාවිච්ච කන්න කියලා හිතුවත් ඉතාමත් පහසුවේ ව්‍යවසායක කියන මගේ ගමන කාරම්භ කරන්න පුුව ඇබ ගඩක් කලාට ි ගත්තත්තය විශවද්‍යාලකට යන්නෙම මම යන්නේ ජොබ්බ එකක් කරන්න. මං රැකියක්ක් කරන්න තමයි යන්න කියලා තම වන් මේ ජබ් එකට යන්න්න තම මේ උපාධය කරන්න කියෙන මයින්සට්ක ඇවිල්ල ඉවරයි එතකොට ඇත්තරම විවාසායකත්වයට තියෙනර මං ඇහිරෙනවා. අප උසස් පෙල කරපු දර දරියන් වෙනුවෙන් මේ කාරණාව කතාකරන එද්දි. මේවෙදදි අපේ රටෙත් ලොකු ප්‍රවනතාවක් තියෙනවා සාමාන්‍ය පෙළිවිභාගෙන් පස්සේ. උසස් පෙළ විභාගයට මුහුණ නොදී හෝ උසස් පෙලි භාගගේ සිදුකරන අතර තුරදී හෝ. උසස් අධ්‍යාපනයට යමුවීම ක්‍රමේදයක්ති ඩක්.ට අදක මනුව ොකක් දගෙන හිතන්නන්නේ. එකක අඇතරම සමාහර ශේස්තතුල ඉතාමත් හොඳ ක්‍රමය. හැබැයි සමාර්ශේස්තලට මමගේෙනවා ඒ කරන්න බෑ කිය. අපිතුම ප අපිරන මකරන ඉංදල ිග. ර උසස් පලට හදාාරන ගනතු විශෂාන්ටික අවශ්‍ය නතුව නැතු ඒ කරන්න අමාරු තර මඩිසින් කරන්න බෑ උසස් පල කරන කමස්ශ්‍රේ බාලජ සබෙක් නතුව. හැයි මාර්ශේෂතතින් අපි උසස් පලට හදාාරන්නේ හත් පසිම වෙනත් ේශය. ඉට පස ගිල උපාදී කරන්නේ වෙන තැන තට ඒ වගේ වෙලාවල්ලෙදී ඇත්තනම සාමාන්‍ය පෙලින් ගමනම අමනක් ආරම්භ කරන එක වඩ යෝගෙමකට ඔබට කාල ඉතුර කරගන්න පුළුව මුදල් ඉිතුරු කරගන්න පුළුවන් ඇන්තක අපේක්ෂා බංගත්තයක් නැතුව. දරු හොඳ ජවයකින් වැඩකරන කාලෙද ඒගොල්ල මොනරරි හොඳ පාත්තක ඇවන්න පුළො ඉස්සර තිබුණේ ඔය සාමාන්‍ය පෙලෙෙන් උපාධයක් ගන්නවා කියෙනක කෙනෙක් හිතුවේ නිකම් මේ මේ ෂෝට්කට් එකක් මේක හො සහතිකයක් ගත්වය එකක් කියෙන. ඇත්තර මේ ගැනමං විශේෂෙන් කියන්නේ සාමාන්‍ය පෙලෙන් පස්සේ උපාධයක් ගන්නවා කියන එක මේ අපි විතරක් කරන දෙයක්න මේ ලෝකෙ විශවද්‍යාල ඕන තරම් පදනම් පාටමාලා හරහා ඒගොල්ල මේ කරනවා. මේකෙදත් වෙන්නේ සාමාන්‍ය පෙළ කරලා උසස් පෙල වෙනුවට ආදේශකක් කනන්න පට මත පාටමලා ත ගොල්ල හො පාරංගිල පාදකට ියාපතිං චේයක්ේ වෙන්නේ. හැබේ සමහර ශේෂ්්‍රති නොමං කිව ඉස්ල ඒක උසස් පල නැතුව දරුව අපි යොමුකරොත් අපි දරුවෙක් උස පල නතුව ඉගිරණෙන් ිරිට ඇමකරත් සමහලට ගොඩාක් වෙලාට එහම විශවදයාල කිව්වත් ඒගොල්ල ගන්නවා කියලා ඒගොල්ල ඉංගිරේරින් උපදය කරන්නගේ පාම ලක්වන අපාසුතාවයන් වැඩී මොකද අර උසස් පෙල අවශ්‍ය විෂයන් ගොල හදාරක් නැ නිසා. එනිසා මේක චේෂත්‍රයනුව ගතු යුතු තීරණය අනිදදේ තමයි දරුවගේ පරණත භාවය. ස ඒ පත්ත හිතලා ගන්නල. තෝරාගින් පිටිබඳ තේරණේ නිස පරිදි ගත යුතුයි කියනවගෙන අපි මේ කතතාාවදි මතු කරන උපසාහ කරන්න ඒකට එක් දාහරකදරම ඩක්ට හඳනවා දමන් ඩොක්ට කියන යෙදුම සහකරත් දිම කෙනුට හිතන පුළුවන් ආචාර් උපාදයක් හිමිනිසා මම ඔතුමා ඩොක්ට කියනවට නැත්තං වෛද්‍ය උපාදයක් හිමිනිසා කබතුමා ඩොක්ට කියනවද කියනවගේ. එමතුමා වෛද්‍ය දයන් රාජිපක්ෂමහත්ම. හැබැයි වෛද්‍ය උපාදධියත් හිමිකරගැ සේමාවාසික වද්‍යවරේක් වශ්නත් කටයුතු කරලා. හැබැ අවසානයේදී මේ වෙද්දි අපේ රටේ තොරතුරු තාක්ෂණ ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතෙක් විදියට සහ ්‍යවසායකක් විදිර්තමයි අවසානන්ධපතුමා අ ජයකන්නේ. ඇයි ඔබතුමා අර මුලින්ගත් තෝරාගැනීම පසුව වෙනස් තෝරාගැනීම බෝඩ පත් කරගත. ඇතරම ඒ මං කියයන්න්න වනඒ තෝරාගනීම මමද කරේ නැතම් මං වෙනුවෙන්. කවරට තෝර ගත්තු දෙදයක්කි අපේ කාල ගත්තේ ම උසස් පැලකරෙක් දස් සම්ේ අනුව එකේ ට ඒ කාල වනට පෞද්ගලික උස සධ්‍යාපනය කියනෙක මේ තරං සුලබනෑ ඒ කාලදී අපිගත්තේම ගොඩක් කලාට අපි දෙමවපිය කියන දෙේවල්තම වැඩියම් හන්නේ දෙමවපිය තම අපට උපදේශනය දෙෙන්නේ. ඔයි ෘති මාර්ග පදේශනය තිබුණනඒ කාලවල ස්කෝලවල. මගේ පියා වෛද්‍යවරේ ඉ වෛ්‍යවරෙක් වෙනව කියනක තෝරගත්තේ මනෙමින් මගේ පියා. එතකොට ඒ මට වෛද්‍යවරෙක් වෙලා වැඩකරනකොට මට තේරුුණ මට තියෙන දක්ෂතාවේ ස හැකයාාවන්න එක්ක ඒත් ඒ ඒකාල තිබුණ හැට හොඳම ෘතියක් වෙලා ඒක මම සාර්ථකව කරගන ඉන්නකවන්තමයි මට තෙරන්නේ මට ඊට වඩා මගේ පැශන් එක තිගෙන එතැ නෙමේ මට ඉගැන්වීම තොරතුරු තාක්ෂණය ඊට වඩා මගන්ගේ තියෙනවා එක නිසා මන් මේ මාර්ගෙනනවත්තල තොරු තාර්ශෂ මාර් ටය පලවෙ තෝරාගෙන ද ාව ක පියන් අනිවාර. ොත්තුරටඒ වගේ හැබ මගේ අකමැත් තක් තිබුණ නෑ නත් හිත ඇතුලේ තිල ඇතු ඒ ආශාව මතුනේ පස්සෙ කාලක ම මොකද මට වාස ආසා වාසනාවකට බගේ මට අවස්ථාව ලැබුණා වෛද්‍ය විද්‍යාල අපේ කාලදී වහල තිබුණ නිසා තොරොත්තු තාක්ෂණ අධ්‍යාපනයක් ලබන් ගොද අපිට අවුරුදු දෙකක් ඉන්නවන මේ වෛද විද්‍යල ඇතිල්වෙන කො විශිද්ධල. එතද මට දැම්මම් ්‍රක්් දෙක දුවනවා එකක් තමයි. දවිදා ඉගෙන ගන්න කොල විශුද්‍යාලයගේ ම තුරතුර තාක්ෂ ශෂත්‍ර පධයක් ව මට්ටමට මආදාරලා තොරොත්තාක්ෂණ දේශකරයෙක්වරේ ැටට කටයුතු කර. ධත්තර මට තේරන මං අදගත්තු තිීරණය හරි ඒවලා ඇත්තරම එක ලොකු අභියෝගයක් වුණා. මේ වෙනකොට අපේ රටේ උසස් අධ්‍යාපනය පෞද්ගීර කොල් ඔබාගැනීම සම්බන්ධයෙන්. රටේ ජනතාවගේ තියෙන ආකල්පේ. පහුගේ කාල කොනොත් එක ගත්තහම වෙනස්සල යන විදිහ කොහො ොතු මටදැන්න තියන්නේ. ගොඩක් කඇතරම ඒ හොඳ ප්‍රණතාවයක්ක්තියනවා ගොඩක් කනට විශාසනය භාවයක් ඇතිවෙලා තියෙනවා. මේ රටේම අපේ පෞද්ගලික විශ්වද්‍යාල දැන් විසිහත්තරක් පමණ රජේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිළිගෙන තියෙනවා උපාදි පිරිනම ැකි යතන ැ. ඒවිත් රක්ට මේ ඒ සඳහා රජය දැන් මැදිහත් වෙලා පොලි රහිත නයෝජනා ක්‍රමයකින් දරුවන්ට අධ්‍යාපන ලබා දෙන්න අධ්‍යාපන අවස්ථාවන් පෞද්ගලික විශ්වද්‍යාල තුළ. දල මේ ද මේ විදදි ති දැන්ම මේ වනොට ළමයි පලස් ද ත ප්‍රමාණ ලංකාවේ ප්‍රයිවට් ්‍රයිල් නිවසිටවල ඉගන ගන්නවා රාජ්‍ය බැංකුවකින් තමයි නය පාසුකුම ලැබෙන්නේ ඉගනගන්න කාලෙදිී දරුවත් සතයක්වත් ගෙවන්නේ එතකොට ඉගන ගන අපිතුම් වසර හතය පාටමලාව විවර වෙලා අවුරුද්ධකට පස්සේ තමයි ඒගොල්ලෝ පවු් ගෙවන්න ඕනේ ඒක ගෙවන්නේ ලබාගත්ත නය ප්‍රමාණය පමණයි කිසිමොලිය පොලියක්නෑ පොලිය ඒ දරුව වෙනුවෙන් මහ බන්ඩාගා දරනට වෙන ලියකිල්ල පවශවන පොපටක මෝගේච් කරන්නමගේවස්ථාවයක් නෑ. දරවාගේ අධ්‍යාපන හැකියාවට රජෙන් අද අවස්ථාව පාදන යි මේක ඇතරම ලොකු විශ්වාසයක් ගොඩ නැගුව මේ පෞද්ගලික අධ්‍යාපනය කෙරෙහි දෙම වපයන්ගේ තිබුණු ආකාරයක කට රජයෙන් අනු ක්‍රහක් දක්වල බැංකුවකින් නෑ තිල දර්ම ෙ තර හ තු ශවද්‍ය. ඒ අවශ්‍ය ප්‍රමාණයට අවස්ථාවන් වැඩි කිරීම වෙනුවට ඇතනම ඊට වඩා රජය තේරුම් ගත්තා මේ පෞද්ගලික අධ්‍යාපනය ඊට වඩා කාර්යක්ෂමව සහට ීටඩා මිල අඩුවෙන් රජයට ධරන පිරිවයි අඩුව පි පිරවැ අඩුවෙන් කරන්න පුළන් ක්‍රමයි දැට ඒ වගේම තමයි එතනත් එක්ක මේ පෞද්ගලක විශ්වද්‍යාලත් විශාල වශයෙන් ආයජන කරලා වඩා වැඩි පාසුකම් පරීක්ෂනාගාර ලැබෝටී සඇතුව විශාල දියුණක් ප්‍රගතියක් අත් කරග නිර පෞ්ග කාල තු. ම කම්පස් යතනය ලංකාවේ රැකයා වෙළඳපොල ඉලක්ක කරගෙන මොකක්ද ඉදිරියට දරුවන් වෙනුවෙන් සිදුරලලා තියෙන විශේෂ සප ධනම වැඩ පිළුල් බට පත්තලා තියෙන ඊ ් ආයතනය අනිතු අධ්‍යා ආයතනත්්‍යක කතාම ටිකක් වෙනස්. මොකද අපි කරලා තියෙන්නේ ජාතියන්තරව අප සම්බන්ධතා ගොඩනගාගෙන සැමටම ලබාගත හැකි අධ්‍යාපනයක් ඔවුන්ගේ පලාතරම ගෙනහිල්ලා ඒ අවස්ථාව ලබාදීල තියනය එක. ගැ අපේ ශාකා හතලයක් ක්‍රාත්මක වෙන. මං හිතන්නේ ලංකා වෙන කිසිම පෞද්ගලිකාශණන අතනක්ට ඒ ප්‍රමාණය ව්‍යපතියක් තියන ඇතන අපේ පාටමමාලාවල්ල ගනන්තීරය වෙලාතින්නේ මෙ කොළඹ එම නත්තන් මේ අදසන්න ප්‍රදේශවල සමාජමට්ටම ගැන හිතල බලලනෙේ. උතුරපලාතයම නැතන් දක්ුණු පලාාතේ ඔය ඕනම කොන හතරදිබ්බාගේ දරුවකුට දෙමව්පියකොට දරන් හැකි ක්‍රමයකට පහසුගේ විම්ම ක්‍රමයකට. දැරි හැකි මුදලට අධ්‍යාපනය ලබාදීම ඔබේ ලඟටම ගැහලතිරතියන්. එවගේම තමයි අප ද ඉස්සල්ලාම අපි ලොකු පෙරල්ිකාර වෙනසක්රේ ඔබකිව තොරොතුතක්ෂ ල්ලම කියලා. අප අත්තන විශේෂෙන් අධානයීමකේ තොරතුත්තාක්ෂ ඉල්ලම. ල්ල ඩිසම ැන්ිරක්්‍රි සබිනක ඇැයිද අද වෙනකොට අපි ඇතන හට කිල්ල අනිකුත් චේෂතට්‍ර කනවි්‍යාපාර කලමනා කරනය සංචාර්ක සේවා සත්කාරක සේ වකල්මනා කරනන්නේ ්‍රවල් ලන්ටවරිසම් ඒ නීතිවේද බයමඩිකල් ඉංජනයරෙන් ෝ ෆැෂන් ඩිසයින් හෝගේ විධ පැතිකටවල්ලෝස්ේ කැන. අවස්ථාවන් තියනේ මොන ශේෂත්‍රයද ඒ සඳ අපි ැබතුම් දැම මේ වෙනකට අපි ඇතරම නසින් ඩිග්‍රි එකක් අනුමතරගන්න උත්සා කරන. අධ්‍යප නමාත්‍ය ශයාරා මොකද ගෝලිය වශෙන් ඒවාගේ සේවානට ඉිල්ල මක් ඇතිලතිෙන නති. අපි කරන්න ඇතරම ඒ ඉල්ලුම කොහ දැතිවන්න මොන ටවල් ේව ගල්ල මක්තින ලංකායකො වගේ වෙලද පුළලද වෙනස් වවෙන්නේ ොකද අපි ඇතරම ගොඩ සබන්ධ තිනවා රයිව ෙක් ක්ත්තක්. ඒතවද ප අනිවාරයම හවුර කරන්න මශවය දැන් රටේ ප්‍රශ්නතියනවා රටේ අනාගතය පිළිබඳු සහු ප්‍ර්ණම කරම ඒකාරනත් එක්කයිවිදෙස් ගතවන්න බලාපොරොත්තු වන සහ. අර ඩොක්. කලින් සඳහන් කලාවගේ ඒ සඳහා. අධ්‍යාපනය වි රටක හැදැරීම මාර්ග්‍ය බවට පත්කරගත්ඇය ධදිාපි මානුශීව බල නමුක දේගලට ති නැක්තරම වෙනස් අවශ්‍යතාවක්. වෙනස් රටක ගිල්ලසා වෙනස් රට ගහිල ෙකුල්ලන්ගේ ජීවිතය ඉන් ඔබ්බට ගෙවා ගැනීම ඇත්තටම අපි ඒ අය පිළිබඳව නොවයි මේ කතාමැහේදී අරමුණ යොමු කළේ උසස් පෙල් අවසන් කරලා සැබෑ උසස් අධ්‍යාපනයක් ලවාාගැනීමේ අවශ්‍යතාව තියෙන කෙනෙකුට ප්‍රායෝගක අපේ රට තුළේ උස අධ්‍යාපනය හධාරණවාන් තියෙන වැඩ. ි වල සහ මග පෙන්වීම මොනවාද සහත් උස සධ්‍යාපන හැදරීමේදී නිවැරදිවම මාර්ගය කඳනාගන්නේ කොහොම දෙ කියනවකතම අපි කතා කළේ. ඒගෙන කතා කරන්න එක කතා ඩොක්. දායන් රජපක්ෂම හත්්‍යාට අප ස්තුතියි මේ නරමන හැම කෙනෙක්නිම පිරනවවා ඔබස්තුති